අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පුරුදු පරිදි ප්‍රශ්න විචාරත්තක වැඩ පිළිලා ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිවාරය ආරම්භ කරන විදියට කුමුදිනීගේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 20ක් තියෙන භාවනාව සම්බන්ධයෙන් පරියංක භාවනාව තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමීන් වහන්ස අද උදෑසන පරියංකයේදී මම දැන් මෙතන ඉඳගෙන සිටිමි යන්න සතිය පැවැත්වුවෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේ හුස්ම රැල්ල නිරීක්ෂණය කළෙමි. එසේ විනාඩි 10ක් පමණ නිරීක්ෂණය කළ පසු ඒ ක්‍රමයෙන් සිහින් වී ගොස් උස්ථානයකින් දීබිඳු වේගයෙන් පහළට වැටෙන්නාක්සේ මුළු පරියංකය තුලදී පරයන්ක කාලයේ තුලදී නිරීක්ෂණය කළ අතර දෙවරක් තුන්වරක් පමණ හුස්ම ඉහළ පහළ යනවාසේ සතියට වැටහුණි. නැවතත් පෙරසේම උස්තැනකින් දීබිඳු වැටෙනාසේ නිරීක්ෂණය කළෙමි. එවේලේ මාගේ ඉරියව්ව ඉතාමත්ම සුවදායක ඉතා සැහැල්ලු තිබූ අතර එසේ පැය එකහමාරකටත් වඩා වැඩි කාලයක් රැඳී සිටින්නට පුළුවන් වී තිබුණි. ගරු ස්වාමින් වහන්ස මේ තත්ත්වය බොහෝ විට මා පරයන්කේ සතියෙන්ම අත්දකි. තෙරුවන් සරණයි. ඔය වගේ අරමුණ අර මුදුන්පත් වෙච්ච එහෙම නැත්නම් තව කුංචි ප්‍රසත් ඔබ වහන්සේ මා ගැන අනුකම්පා කර මේ තත්ත්වය මාගේ භාවනා මගේ දියුණුවක්ද එසේ නැතහොත් කාරුණික උපදෙස් ඉතා ගෞරවයෙන් පතමි. ඔය දෙවෙනි කොටසෙන් නම් සැකේකම ලකුණු පහල කරලා තිනවා. පළවෙනි කොටසෙන් එහෙම එකක්වත් නැහැ. පළවෙනි කොටස හොඳයි. ඔය දෙවෙනි කොටසෙන් තමයි මේක ඉදිරියද්ද පස්සද්ද සමථයේ විපස්සනාවද යනවද නැද්ද කියලා ප්‍රශ්නේ ඉන්නේ. අසහනේ අඩු වෙලා තියෙනවද කියලා බලන්න ඒක විතරමයි අපිට තියෙන එකම කාරණාව. භවනා කරනකොට තමන් අසහනශීලී තත්වයකින් සහනශීලී තත්වයකටපත් වෙනවා නම් අවුලක ජාලාවක පන්තුරක පැටලිලා ඉන්න කෙනෙක් නිකන් වෙල්ලි ටිකට ගියා වගේ වැටෙනවනේ උච්චරයි තින් දැනගන්න තියෙන්නේ. ඉතින් ඒක නිතරම බලන්න තමන් මේ ඉර වෙලා තිබෙන දැනකින් නිදහස් වීමක්ද උනේ. එහෙම නැත්නම් අවුලකට ජාලාවකට මැදිහත් වුණාද කියන එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක කායිමත් ඇහුවට අහන එක නම් සාධාරණයි. උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. උත්තරේ Taman දැනගන්න ඕනේ පටලවිල තිබෙන තැනකින් නිදහස් වුණාද, ඊට වෙලා තිබෙන තැනකින් සෑහළු වුණාද කියන එක. ඒක තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඉතින් මේක අහගෙන ඉන්නකොට නම් පේන්නේ ඉරියව පවත් ගන්න පුළුවන් වෙලා තියෙන නිසා උනන්දුවෙන් දිගට කරගෙන යන්න කියන එක තමයි පළවෙනි කොටසෙන් අහන්න තියෙන්නේ. දෙවෙනි කොටස නොලියා තිබ්බනම් වඩා හොඳයි කියලා මට කියතයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව. සක්මන් භාවනාව නොනවත්වා විනාඩි 45ක් පමණ කරගෙන යන විට පළමුව ඔසවමින් තබමින් ගිය පා එසවෙන්නේ නැතිව ලනුපැදුරු මත ඇදී යන්නක් මෙන් දැනින. ඉන්පසු මාව ඉදිරියට නැවි යන්නාසේ දැනින. එනිසා සක්මන නවත්වා පරියංකයට වාඩි වීමි. පරියංක භාවනාව. සිත එකඟ කරගෙන නාසිකාග්‍රයට සිත පිහිටුවා ගතිමි. ටික වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටින විට ශාරීරිය පුරාම සිහින් විදුලි ධාරාවක් ගලන්නක් මෙන් ගලා යන්නක් මෙන් දැනෙන්නට විය. එය නොනවත්වාම පැවති අතර මුහුණට ඉදිකටු තුඩකින් අනින්නක් මෙන් දැනෙන්නට විය. ක්‍රමයෙන් හිස් මුදුනේ සිට හිස පිටුපසට සංවේදනා ගලා යන්නක් මෙන් දැනි වෙනදා හිසෙහි පැවති තද වේදනා වෙනුවට හිසට සිසිලසක් දැනෙන්නට විය. මෙම සිද්ධීන් මා සක්මන් භාවනාව පරියංක භාවනාවේදී ලද අත්දැකීමය. උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. උචාර සක්මණේ අර වගේ වෙනස් වීම එනකොට ඒකට ඉඩ නොතබා ඉරියව වෙනස් කළ පරියන්කට යන්න බෙලඹෙන එක එච්චරම ඥානාන්විත නැහැ. සක්මන් කරන තමන්ගේ මේ ඇති වෙන වෙනස්කම් ඇති වුණාට පස්සේ ඒකට ප්‍රතික්‍රියා නොකර දිගට පවත්වන එක තමයි සක්මණට ප්‍රගතියට කරන දෙන අනුග්‍රහය. ඒ විලාට කලබල වෙලා මේ මොකද උනේ කියලා පරියන්කට ගියොත් අර පටන් ගත්ත ගමන ඉවර කරන්න ඉස්සෙල්ලා වෙන අරමුණකට යෑමෙන් අර අත්දැකීම මෝරන්න නැතුව යනවා. පරියන්ගේ විස්තර නම් එච්චරම විවිචනය කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා සක්මණී වගේ වෙනස් වීම වෙනවා දැක්කොත් ඒක සක්මණීමේ ඉවර වෙනකම්ම ඒ ජවනිකා ඉවර වෙනකම්ම සක්මණී ඉන්න කියන උපදේශය මතක් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීනි. පරයන්ක භාවනාව සහ සමාධිය. උදරයේ පිම්බීම හැකිලිම අරමුණු කොට පරයන්ක භාවනාව දින 5ක් තුලදී භාවනාවෙන් සමාධියක් නොලබ පරාජිත මානසිකව සිටි මට 6 දින වන අද අලුයම පරයන්කේදී ජයග්‍රහණයක් ලැබී නැයි සිටිමි. විනාඩි 10ක් පමණදී මූලික අරමුණට බාධාව වත්මන්හා අතීත සිටිවිලි නැගී අවුත් විනාඩි කිහිපයකින් පසු සිටිවිලි වලින් තොර නිදහස් මනෝ අවකාශයක් දක්නට ලැබුණි. එය ශාරීරියේ වේදනා විරහිත ශාන්ත හා ප්‍රණීත වූ තත්වයකි. මේට සමාධියයි කිව හැකිද? කරුණාකර මේ පහදා දුන මැනවි. ඔබතුමන්ට නමස්කාර වේවා. ඔය ඇතුළත තියෙන தત્ත්වය ප්‍රශ්නයක් කරගෙන අතර කළ දින මොන මල හොන්තු හරි ගමන් නැති තිබුණු කරදර ඉවර නම් ඉදිරියට අනේකනේ තියෙන්නේ. දැන් මේක සමාධිය කියනවාද එහෙම නැත්නම් වෙන මොකක් කියනවාද කියලා අර ඇතුළත එකේ ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඉතින් එතකොට වෙන්නේ මේ වැඩේ නතර වෙනවා. මොකක් හරි ගමන් නැති තිබුණට වැඩිය ඉදිරියට ආඩු අවුල ආඩු පහසු තැනකට ගියා නම් ඒකට අනුග්‍රහකරනද ඒකට නම දීපු ගමම්ම ඒකේ තියෙන අර නිර්මල ගතිය කෙලසෙන නන්දා නැත්තරමට හොඳයි. එيشා තමයි වැටහිච්ච දේ හොඳයි. ඒකට සමාධිය කියන සමාධිය කියන්නේ නැත්තම් අයිස්ක්‍රීම් කියන්නේ නැත්තම් මුරුකු කියන්නේ මොන හරි ගමන. කොයි එක හරි දාන්න මේක බාධාවක් කරගන්න එපා. ඔය මනෝ අවකාශයේට ඔය ආයත් මනෝ විකාරයක් දාගන්න හදාන්න. නිසා නම දෙන්න තොර ප්‍රශ්න නැහැ. මේක හොඳයි කියලා හිතෙනවා ඉතින් ඒකක් දන්නවනේ දවස් 6ක් භාවනා කරවට පස්සේ ඉන්නේ කියලා. ආයෙත් ඒ දේ ලැබීම සඳහා කොමක් කළ යුතුද කියන එකට මේක සමාජීය කියලා දැන ගැනීම කිසිසේත්ම අදාළ නැහැ. දැනගත්ත කියලා හොඳක් නරකක් මොකුත් නැහැ. ඒ නිසා ඒ දේ ආයෙත් දවස් 6ක් එක දිගට භාවනා කරන්න 6 වෙනි දවසේ හම්බ වෙයි වගේ කියලා මට කියයි. තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්ස, පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. ඉඳගෙන සිටින විට ඉරියව්වට සිත යොමු කරමින් සුළු වේලාවක් ආශ්වාසය සහ ප්‍රශ්වාසය ඉතා සියුම්ව දෙනී විනාඩි 2-3කින් පමණ නොදෙනී යයි. සතිමත්ව ඉන්නා විට පිටතින් නැගෙන ශබ්ද, සිතවිලි සහ වේදනා ආදී නිසා හිත පිට යාමක් නැත. ඒවා කෙරෙහි ඇල්මක් හෝ ද්වේෂයක් උපදින්නේ නැත. ඒවා හුදෙක් ඇති වී නැති වී යන දේවල් බව වැටහි. මෙසේ පැයක් හෝ පැයකමාරක කාලයක් හොඳින් සතිය පැවැත්වීමට පුළුවන්. සක්මනට පසුව කරන පරයන්ක භාවනාවකදී වඩාත් හොඳින් සතිමත් විය හැක. සක්මන් භාවනාව මුලදී වම දකුණ ආකාරයටද, පසුව ඔසවනවා තබනවා ආකාරයටද, නැවත ඔසවනවා යවනවා තබනවා ආකාරයටද මෙනෙහි කරමි. පාද ඔසවන විට සැහැල්ලු බවක්, තබන විට තද බවක් අත්දකිමි. දකුණු පාදයේ සහ වම් පාදයේ බිම ගැටෙන විට වෙනස් ආකාර දෙකකට සිදුවන බවත් අත්දකිමි. සිතවිලි, ශබ්ද හෝ වේදනා වලින් හිත පිට ගියත් ඒ බව දැනගෙන නැවතත් වම් දකුණු පාදවලට දැනෙන ආකාර සටහන් වලට සිත යොමු වේ. දෙපැත්තට පැද්දෙන බවත් ශරීරයේ බර පාද දෙකට මාරු වෙන ආකාරයක් අත්දකිමි. මෙසේ පැයක් පමණ සක්මෙනෙහි ගත කරමි. ගරුතර ස්වාමීන් වහන්ස, මාගේ භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට උපදෙස් පතන අතර වැරද්දක් වෙතොත් පෙන්වා දෙනමින් ඉතා කාරුණිකව ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. මේකදී පරියංකේ ඉවර වෙලා සක්මණට යන වෙලාවත් සක්මණේදලා පරියංගට යන වෙලාවත් සතිය ඉවර වෙන වෙලාවක් පරියංගේදලා පැය කහනට පස්සේ සතිය නැති වුණා. ඒත් සක්මණේ පැයකට පස්සේ සතිය නැති වුණා වෙන්නේ නැතුව ඒ ඇති කරගත්ත සතිය ඉරියව් මාරු කරන වෙලාවේදී ඒකට කියනවා ඉරියාපත සංදිස්ථානයි කියලා. සංදිස්ථානයේ කඩා ගන්න යුතු වෙන්නේ ගියොත් ඉරියව් මාරු වෙන පමණින් සතිය කැඩෙන්නේ නැහැ කියන අභ්‍යාසය තමයි ඊගාට පුරුදු කරන්නේ. ඒ නිසා පරියන්කෙන් සක්මන්ට යනකොට සක්මණෙන් පරියන්කට යනකොට එහෙම නැත්නම් ඒකෙන් එදිනදා වැඩකට යනකොට අර ඇති කරගත්ත සමාධිය කැඩෙනවා කියලා කියන්න උත්සාහ කෙරුව සතියට අනදර කරා වෙනවා. කැඩෙන්නේ නැහැ. මම මේ නිසා නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් යෝගාවචරෙක් වාගේ ඉතිවර මාරු කරනවා කියන එක තමයි මේ වගේ කෙනෙකුට ඊගාව පාඩම් පන්ති වෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මම භාවනාවට ආධුනිකයෙක් මි. මෙම වැඩසටහනට පැමිණි මුල් දවස් කීපයේ මම නාසිකාග්‍රයට සිත යොමු කළත් ආශ්වාස ප්‍රශ්වාසය වන සැටි මට දැනුනේ නැත. ඉන්පසු ඔබ වහන්සේ පැවසු ආකාරයෙන් සිඳගෙන සිටිනවා මෙතෙක් මෙනෙහි කිරීමෙන් සහ ඒ දෙස බලා සිටීමෙන් අනතුරුව වැඩසටහනට පැමිණි 5 දින වූ ඊයේ රාත්‍රියේදී මාගේ සතිය හොඳින් පිහිටිනි.
පෑයක් පමණ වේලා සතියෙන් සිටීමට හැකි විය. ශරීරයට වේදනා ඇතිවද ඒවායින් බාධාවක් නොවේය. සිතුවිලි ඇතිවද ඒවායිනුත් බාධාවක් ඇති නොවනි. ශරීරය ගල් ගැසුණක් මෙන් විය. ප්‍රශ්වාසයේ සහ ආශ්වාසයේ උණුසුම සහ සිසිල් බව බලා සිටීම මෙලෙස සතිමත් වීමට හේතුව බව මට සිතිනි. ප්‍රශ්නය ස්වාමීනි, ඒ ආකාරයෙන්ම මම ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ උණුසුම දෙස අද උදෑසන භාවනාවේ බලාගෙන සිටියේදී ඊයේ රාත්‍රියේදී මෙන් සතිමත් හිතකින් පැවතීමට නොහැකි විය. මා මේ අනුගමනය කළ පිළිවෙත වැරදි නම් මට අනුකම්පාවෙන් ඒ පහදා දෙන සේක්වා. ඔබ වහන්සේගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔයie හවසේ ඉඳලා අද උදේ වෙනකට අතරේදී හුස්මත් එක්ක ඇසුර වැඩි වෙලා තියෙනවා නම් ක්‍රම දෙකකින් කිය දෙහැකි වැඩි හුස්ම වාර ගණනක් බලන්න පුළුවන්කම සහ හුස්මේ සලකුණු රටහන් ආකාර දැක ගැනීමේ මේ ස්වභාවය වැඩි වෙලා තියෙනවා නම් ඔය කරන විදිහට මම අද උදේ සතිමත් වෙන්නේ නැහැ කියලා චෝදනා කරන්න ඉඩක් නැහැ. ඒක නිසා ලියලා තියෙන ලියමනේ ඒක පිළිසිදු නැහැ. ඊට වැඩි වෙලාවක් මම සතියේ හිටියාද අරමුණේ හිටියාද ඊට වැඩි වෙලාවක් මම අරමුණේ විස්තර බැලුවද කියන එක වගේ කතාවක් තමයි ලියවිලා තියෙන්නේ. නමුත් ඒක නිෂේධනය වෙනවා. අද මට සතියේ පිටව ගන්න බැරි වුණා කියන වගේ වාක්‍ය කියන නිසා මේක නා නැගිටවන්න හිතෙනවා මට. කැමති තියෙපේකන පොඩ්ඩක් අපිව පැහැදිලි කරලා දෙන්න මේ මොකාටද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊ ආකාරයෙන් ස්වාමීන් වහන්සේ මම මේ බලාගෙන හිටියා උණුසුමයි සිසිල්ලීමයි ඒ වුණාට ඊයේ වගේ සතියෙන් ඉන්න බැරුව ගියා. ඒක තමයි ලියවිලා තියෙන්නේ. මම කියන්නේ ඒකට මේ විදිහට උණුසුම සිසිල්ල බලනකොට ඊයට වැඩි හුස්ම වාර ගන්න බලන්න පුළුවන්කම සිද්ධ වුණාද? ඊයට වැඩි මේ උණුසුම සිසිල්ලට අමතරව වෙනත් ඒකේ මුණත් දිග බව කෙටි බව ගුරුසු බව සියුම් බව ආදී දේවල් ලකුණු බලා ගන්න පුළුවන් හැකියාව පිළිබඳ මොකද කියන ප්‍රකාශය. ඒ ආකාරයෙන් බලන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එච්චරවත් හුස්ම හුස්ම රැලි ගන්න බලන්න හම්බුන්නේ නැහැ. එහෙම නැත්නම් මේ උණුසුම සිසිල් දෙක දැකදක දෙකේ වෙනස ඊයේ තරම්ව සාධරුණේ නැහැ. නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට ඒ තියෙද්දි තමන් භාවනාව අතහැරලා නැගිටලා ගියාද මොකද්ද එතකොට වෙන්නේ ඒකට ප්‍රතිචාරය වශයෙන්? ඒ ස්වාමීන් වහන්සේ හිටියා සාමාන්‍යයෙන් පැයක් ඉදර හිටියා අමාරුවෙන් වගේ වේදනා ඉවසගෙන හිටියා ස්වාමීන් වහන්සේ. ඔය එතකොට වැඩිපුරම තමන්ට මේ පැයේදී මොනවද ප්‍රකට වුනේ? වේදනා තමයි ස්වාමීන් වහන්සේ. ඔය එතකොට ඒ වේදනා ඒ වේදනා තිබෙදී මේ විදිහට භාවනා කරපු මේක පළවෙනි වතාවද නැත්නම් ඔය ඉස්සරත් මේ වගේ වේදනා තියෙද්දී ආනාපානේ සතියක් නැතුව තියෙද්දී මේ තරම් දිගට භාවනා කරලා පොත අද්දකින් තියනද? නෑ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ වෙලාවේදී Tamand ප්‍රකාශයක් කරන්න පුළුවන්ද? ඊයේ ඇති වෙච්ච මේ ගැම්ම නිසා අද උදේ භාවනා කෙරුවා හුනුස්ම සිසු බලන්න ගියා අසාර්ථක වුණා. වේදනත්තාව නමුත් නැගිටින්න නැතුව වේදනා තියෙද්දිම වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් වගේ කියන කතාවක් කියවෙනවද මේකේ? ඔය සයින්වන්ස ඉරියව් මාරු කරමින් ඉන්න පුළුවන් වුණා. මම කියන්නේ වෙනදට වැඩි වෙනසක් ඒ අතින් පේන්න තියනවා. ඔව් සයින්වන්ස. ඒක හොඳ පැත්තට දාන්න. අනිත් එක ආනාපානය කියන්නේ උණුසුම සිසිලස කියන පට්ටමකට හිරකරන්න යෑම නිසා වෙච්ච අඩුපාඩුවක් වගේ මට පේන්නේ. ආනාපානේ පෙන්නන මොනම පැතිකඩකින් හරි කමන්නේ. ආකාර රාශියක් තියෙනවනේ කොයි එක ආකාරකින් හොයන්න ඕනේ. ඊයේ දැකපේකම අද ලැබෙන්න කියලා බලාපොරොත්තු වුණොත් බලාපොරොත්තු වැඩි වෙච්ච තරමට බලාපොරොත්තු සුන් වෙනවා. එහෙමයි. ඉඳගෙන ඉන්නකොට ආනාපානේ ප්‍රකට වෙන්නේ මොන ආකාරයෙන්ද? උෂ්ම පිරිමැදෙන ආකාරයෙන්ද? එහෙම නැත්නම් ආනපනී ගුරු ආස්වාස ගුරු සිපස්සාවේ සිවුම් වෙනවද? හයියෙන් පටන් ගන්න හිමීට ඉවර වෙනවද? හිමීට පටන් ගන්න හයියෙන් වෙනවද කියලා අන්නේ ආකාර බලන පැත්තෙන් ගියා නම් අර උණුසුම සිසිලස කියන එකම උපමාන දිගේ යන්නේ නැතුව විවෘත කරලා බලනද බැලු බැල්මට එච්චර සතියේ හානි වෙච්ච බව පේන්න නැහැ. නමුත් සතිය කියන එක මැනලා තියෙන අර එකම යාරකෝදුවක නිසා මේක ඇවිල්ලා තියෙන නිසා මේ විදිහට කරගෙන යන්නේ. එතකොට අඩුපාඩුකම් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අත්දැකීම් ලැබිච්ච එක වාර්තාගත කිරීමේදී බලාපොරොත්තු සුන් වෙච්ච මනසකේ ලියවිලා තියෙන්නේ. නමුත් බලාපොරොත්තු සුන් කරන්න නම් දෙයක් මේකේ නැහැ. මේ විදිහට දිගට උනන්දු වෙලා කරගෙන යන්න. එහෙමයි සෝනස. ගෞරවනීය ස්වාමින් වහන්ස, පරයන්ක භාවනාව. ආනාපාන අරමුණ ආශ්වාස ප්‍රශ්වාස අරමුණ ඔස්සේ සියුම්ව ගියේය.
මෙය සෑම පරයන්කේදීම අධ්‍යක්ෂීය හැක. සියුම් වූ අරමුණ තුල සිත ඉබේම නැගෙන අයුරු පෙනේ. අමුතුවෙන් උත්සාහයක් නැත. මම ආශ්වාසය හා ප්‍රශ්වාසයේ රළු උණුසුම් බව බැලුවේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. පසුව මට එය විඩාවක් බව දැනුනි. එබැවින් එම මානසිකාරය තුල පවතින ප්‍රීතිය සහ සැපය පමණක් පවතින්නේ නම් කොපමණ හොඳ දැයි සිතුවෙමි. මා එය තදින් සිතන්නට ඇත. එවිටම ආනාපාන අරමුණ නොපෙනී ගියේය. සුව පහසු කාමරයක මාගේ සිත පවතින්නාක් වෙන හැඟීමක් මට ඇතිවිය. භෞතික කය නොමැතිනම් මට සිත මේ තත්වයෙන් තබාගත නොහැකි බව තේරුණි. ඒ තත්වය කම්මැලි කමක්ද නැත. මා භාවනාව ඉදිරියට වර්ධනය කරගත් යුත්තේ මේ අවස්ථාවේ කෙසේද? තෙරුවන් සරණයි. ඇතිවෙච්ච ස්පාසුව, ඇතිවෙච්ච ඝර්ෂණයක් නැතුව යන්න පුළුවන් තැන වැඩි වෙලා ඉඳ ඒ විවේකී මනසෙන් ගන්න හැම තීන්දුවක්ම කලබලකාරී මනසකින් ගන්න තීන්දුවරේ බොහොම හොඳයි. ඒක නිසා ඒ වගේ විවේක තැනට ගිහිල්ලා හිත යන අතේ යන්නදී. මොනක්වත් විනිශ්චය කරන්න බෑ. විනිශ්චය කරන හැම විනිශ්චයක්ම අපිට අවාසි කරයි. භාවනා හොඳට රැල්බුරුල් ඇරෙන වෙලාව ආවම පහසු තැනට ඉඳ ගියාම නැත්නම් සැහැල්ලු වෙන්න ගියාට පස්සේ හිත යන අතට මේකන මං කියන වැල යන පැත්තට වැත ගහලා දෙන එකයි තියෙන්නේ. කල්පනා කරන්න ගියොත් ආරතින මේ අහිංසක ගති නැති වෙලා මේ භවනා චින්තාමේ පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වගේ විවේක වීම තද බල හිතපු නිසා හෝ පුරුද්ද නිසා හෝ ආවනම් ඒ විවේක මනසට ගන්න තීන්දුවක් ගන්න තීලා අනුග්‍රහ කරන එක තමයි ලේසිම මේකට දෙන්න තියෙන උත්තරය. තෙරුවන් සරණයි. අතිගරු ස්වාමින් වහන්ස, පිම්බීම හැකිලිම මූලික අරමුණ කරගත් මට ඊයේ රාත්‍රී භාවනාවේ හිදී කිහිප විටක්ම හුස්ම තුනී වී ගිය පසු හෘද වස්තුවේ චලනය වීම දුටුවෙමි. එය ඉතා වේගයෙන් සිදුවිය. අද උදේ පරියංක භාවනාවන්හිදී තද ශාරීරික දුක් වේදනා මෙනෙහි කරමින් සිටින විට එම වේදනා පරයා යන අන්දමින් පිම්බීම හැකිලිම සිදුවිය. නැවත ඉතා තද වේදනා මතුවිය. මේ දෙක එකපාරයා අනිකා සැරින් සැරේ මතුවිය. එය ඉතා වේගයෙන් සිදු වූ නිසා ඒ දෙස බලා සිටිනවා හැර කිරීමට අන්‍යමක් නොවිය. අවසානයේදී එම තරඟයෙන් පිම්බීම හැකිලිම ප්‍රකට වී තුනී වී ගියේය. ඉන්පසු මාව ඉහළට ඇදෙනවාක් මෙන් මුහුණ දැනුනි. දැන් ඇති අලුත්ම තත්ත්වය නම් හුස්ම තුනී වී ගිය පසු තත්පර එකක් හෝ දෙකක් තුල වෙන දේ නොදැනේ. නැවත එම තත්ත්වය නැති වී ගොස් ක්‍රමයෙන් පිම්බීම හැකිලිම මතුවේ. මම තාම හුස්ම නැති වී ගිය පසුත් කිසිම අරමුණකට හිත නොයවා හිටියත් දැන් පෙරදාට වඩා තත්පර ගාණක් මූලික අරමුණ තුනී වී ගිය පසු සිටියේ හැකි නමුත් නැවත මම බලෙන් වාගේ හුස්මක් ගනි. ඒ හුස්ම හිර වෙනවා වාගේ දැනෙන නිසාය. නමුත් දැන් පෙරට වඩා වැඩි වේලාවක් හුස්ම නොගෙන සිටිය හැක. තෙරුවන් සරණයි. මේක ඉතින් කාලයේ වටිනාකමක් තමයි තියෙන්නේ. ওই ක්‍රමයටම මේ වැඩේ නිසින්ින්දේ හැතපෙන්න යන වෙලාවේ මමයා ගිහිල්ලා ওই එක එක දේවල් අත දානවා. නමුත් ඒක පහු වෙනකොට තේනවා අත දාන්න අවුලක් වෙනවා. නිසා කරවන මේකට යන්න දුන්නොත් එයා හුරු වෙනවා. හුරු වෙන්නේ ටික ටික පරිශන කරලා තමයි. මේ අත්තදා බලලා. ඒ අත්තදා බලන්න තමයි තේරෙනවා මේ වෙලාවේදී යමක් නොකර සිටීමෙන් පමණමයි බහන වඩන්න පුළුවන්. හිතුවත්, කෙරුවත් මොනවා කරත් ඒක 63ක් වැටෙනවා වගේ කැවෙන්න පටන් ගන්නවා. නිකාම ඉන්න දුන්නාම යන්න පටන් ගන්නවා. මේක මහ විශාල කලාවක්. ඔය අපි ඉගෙන ගත්ත මුළුම ත්‍රිපිටකයෙන් අනිත් පැත්ත ඔය තියෙන්නේ. මොනවත් නොකර සිටීම. යමක් නොකර සිටීමේ කලාව ඒ තමයි සබ්බපාපතා කරනම් කියන්නේ. අපි කිය ඔතෙන්ද ඉස්සල සබ්බපාපතා කරන කොල්ල වැඩක් නැහැ. ඔතෙන්ද යනකම්ම ගෙනියලා ඒ ගැම්ම ගන්න පටන් ගත්තට පස්සේ එහෙම මේකට යන්නාරින් එක තමයි ඔය වැල යන පැත්තට මැස්ස ගන්නවයි කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, පරයංක භාවනාව, ආනාපාන භාවනාව. පරයංකේ පට්ඨල වී ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දෙස බලමින් හිඳීමේදී ආශ්වාස සුලංග රැළ නාසාග්‍රයේ වැදී ඇතුළට යන බවද ප්‍රශ්වාසයේදී උණුසුම් සහගත සුලංග රැළ පිටවන බව බලා උනිමි. ක්‍රමයෙන් සුලංග රැළ සියුම් වන බව
දැනුණත් සිතුවිලි ගලායමේ අඩුවක් නොමැත. භාවනා කාලය තුළ බෙල්ල ප්‍රදේශයේ මුහුණෙහි ඉන්දිකටු වලින් අනිනවා වැනි අවස්ථා දිගටම පැවතුණි. එක් අවස්ථාවකදී අතෙහි උඩ කොටසේ ඉතාමත් වේදනාකාරී තත්වයක් පැවතුණි. ආනාපාන සති භාවනාවේදී මට දැනුණ දේ එපමණකි. මේ හැම අවස්ථාවකදීම සතියෙන් ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. නිර්වාණ සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. මේ විස්තරය අනුව කියනවනම් ඔయిత වැඩිය කරදරාවත්, ඔయిత වැඩිය පශ්චාත්තාපාවත්, ඔయిత වැඩිය කම්මැලිකමාවත්, ඔయిత වැඩිය නිදිමතාවත් ආනාපාන මෙනෙහි කිරීමේ හැකියාව දිගේ හිතේ පවත්වනවා නම් කිල්ලෝරක් නැති දියුණුවක් ලබන්න පුළුවන්. මොනවා එනවද කියන්නේ බෑ. මුණ දේ ආවත් තමන තියෙන්නේ ඒව ආහාරා ඒව විනිවිදලා තමන්ට මෙතෙන්ට එන්න උදව් කරපු ආනාපානේ බලන්න. පස්සේ වෙලාවක් විශ්වාසය ආවට පස්සේ ආනාපාන බැලිලක් ඕනෙත් නැහැ. ඒ තරම් විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඒ විශ්වාසයේ හැදෙන වෙලාව වෙයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වෙලාවට මිට වැඩිය මූණේ පුපුරු ගැහුවත් උඩුගතේ බාහුවේ වේදනාවත් තිතිවිලියාවත් ඔය එකකටවත් මේ ආනාපානේ වර්ධන වේගය කඩන්න බෑ. කැඩෙන්නේ සැකකරුවොත් පමණයි. ඒකයි මෙතන ශ්‍රද්ධාව අවශ්‍යයි කියලා කියන්නේ. ඉතින් අපිට තියෙන ශ්‍රද්ධාව නැතිකම. අපි එතකොට රමාරුවෙන් ජාම බේර ගන්න හදන සතියේට අපි මේ අනදර කරලා සතිය කැඩනවා කියලා චෝදනා කරලා අපි සලුවකට දාලා නැගිටලා යනවා. සතිය කැඩලා නැහැ. කැඩෙන්නේත් නැහැ. ඔයිට වැඩි වේදනාවක් ආවත් පුපුර ගැහුවත් යන්න පුළුවන් කියන විශ්වාසය යන්න නම් ඕක හරහ යන්න ඕන. ඉතින් සා ඉදිරියට මේ විදිය තව කරදර එයි කියලා බලාපොරොත්තු වෙන්නේ හැම කරදරයකින්ම සතිය පන්නරේ ලැබනවා. සතිය තවදුරටත් විවිධාංගීකරණය වෙන බව නම් සාතික් කරලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, නාස්පුඩු ඔස්සේ ආශ්වාසය හා ප්‍රශ්වාසය දකිමින් පරයන්ක භාවනාවට එළඹීමි. හුස්ම රැලි 10කට පමණ පසුව රළුව දැනෙමින් තිබූ ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම්ව දැනේ. එලෙස විනාඩි 1කට පමණ පසුව එයත් නොදිනී යයි. නමුත් පසුබිමින් ඒ ඇති බව හැඟේ. මෙලෙස හැපීම නොදුනත් ඒ කෙරෙහි අවධානය යොමු කර සිටීමේදී අඳුරු හෝ කළුවර අවකාශයක් ඉතිරි වේ. ඊයේ සවස් මා මෙසේ සිටියේදී විදුලි කෙටීමක් වැන්නක් සිරස්ව වම්පසින් දුටුවෙමි. ඒ ශනීකවම නැති වී ගියේය. මා ඇස් ඇර බලා නැවත සියුම්ව ආනාපානයේ දෙස බලා සිටියෙමි. එවිට මා දකිමින් සිටි කළුවර අවකාශයේ ආලෝකයක් වැටෙමින් සහ නැතිවෙමින් තිබුණි. ඒ අවට බල්බ වල ආලෝකයේ අඩුවීමෙන් පසුව දෙයක්ද නොදැනෙමි. මෙලෙස විනාඩි කීපයක් බලා සිටීමේදී නැවත ආශ්වාසය හා ප්‍රශ්වාසය හොඳින් රළුව ප්‍රකට විය. මෙවිට ශරීරය ඍජුව තද වී ගිය අතර මුළු සිරුරම ආශ්වාසයේ ප්‍රශ්වාසයේ රිද්මයේ අනුව චලනය වන්නේ යයි සිතුනි. මුළු ශරීරයේම එක ආශ්වාස ප්‍රශ්වාසයක් ලෙස සිතුනි. මෙවිට ප්‍රබෝධමත් ගතියක් උනන්දුවක් සහ සංසිඳීමක් පැවතුනි. මෙලෙස මා බොහෝ වේලා සිටින්නට ඇත. මාගේ ප්‍රශ්නයේ ස්වාමින් වහන්සේ, මේ ආකාරයෙන් සිටින විට දෙවැනි වරටත් ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම් නොවේ. මෙලෙසම ප්‍රකට ප්‍රබෝධමත්ව පවතී. මම එම ප්‍රකටව දැනෙන ආනාපාන අරමුණ ධාතු වශයෙන් එවිට මෙනෙහි කරන්නද තෙරුවන් සරණයි. අතිරේකව ලියමි. ඉහත අවසන් පියවර දක්වාම සෑම අවස්ථාවකදීම මාහට බාහිර ගෘහ සහ රාජකාරී සම්බන්ධ සිටවිලි පැමිණ නැවත අරමුණට පැමිණියේය. ආනාපානයේ සියුම්මන අවස්ථාවේ මේට අවුරුදු 25කට පමණ පෙර දුටු දර්ශනවලද නොවැදගත් තැන් දර්ශනය විය. සෑම විටම නැවත අරමුණු බාධාවකින් තොරව පැමිණි. ප්‍රශ්නය, ඉහත අදියරට පැමිණි පසු ආනාපානයේ ධාතු ලෙස මෙනෙහි කරන්නද? ඔය කිසියම් තැනකට යොමු කරවන්න යන්න එපා. භාවනාවෙන් පෙන්වනදී බලන්න. එහෙම නැතුව මොනවා කරන්න ගියත් අර ගමනට බාධාවක් වෙනවා, හැලහැප්පීමක් වෙනවා. ඒක නිසා ආනාපාන ගුරුස් වෙලා තිනෝ ගුරුසු ඉච්ඡා. සියුම් වෙනවා නම් සියුම් ඉච්ඡාවයි. නමුත් Taman දන්නවනම් සති ධාරාවේ ඉන්නේ කියලා සතිය දන්නවා ඊගාට කරන්න ඕන දෙයක්. අත දාන හැම දෙයක්ම ඇහැට උලක් කරනවා වගේ කියලා හිතන්න. එහෙම නැත්නම් මේ පිරිසිදු වතුරට මොනවා එකතු කරත් වතුර කෙලසෙනවා. ඒ නිසා මේ පිරිසිදු වේගන යන ගමනට අත දාන එක තමයි මම කියන්නේ, සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ කරන්න හදන්නෙම මාන්නක්කාරකම නිසා. එහෙම නැත්නම් හැඟවිච්ච තෘෂ්ණාවක් නිසා තණ්හා මාන දිටි දාන්න නැතුව ඔය යන තාලෙට යන්න දෙන එක තමයි ඒ තබ්බ පාපස්සා කරනම් කියලා කියන්නේ. සියලු පවින් වැලකිලා වැත්තකට ලයින්.
එතකොට භවනාව එයාගේ නිසින්ින්ද වැඩෙන්න දෙනවා. එතකොට තැම්පත් වෙනවා නම් තැම්පත් වෙයි. පවතිනවා නම් පවති. නමුත් තමයි සහතිකයක් එයි. සති ධාරාව කැඩෙන්නේ නැහැ. සති ධාරාව දිගට තියෙනවා. ඒකේ ඒ වගේ තන්න බයින් නැගිටලා ඇවිදලා යන්න හදන වෙලාවේ ආයේ බබාට අත දෙන්න යන්න එපා. අත දෙන්න ගියොත් ඔය කොඳු වැඩි පෙළ හයි වෙන්නේ නැහැ. මේ යන්නේ අතේ යන්න දෙන එකයි තියෙන්නේ. අවසර ස්වාමීන් වහන්ස මූලික කමඨහන ලෙස ආනාපාන සති භාවනාව කරමි. ටික වේලාවකින් හිත විවිධ අරමුණු ඔස්සේ යයි. යලි නැවත ආනාපානයට හිත යොදයි. භාවනාව ඉදිරියට කිරීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. කියලා දෙන්න අපිට කොහොමද හිත පිට ගියේ හිත නැවත ආනාපානට යොදවන හැටි අන්නේ විස්තරේ පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ඕක ඇතුලේ උත්තරේ තියෙනවා. පිට යන හැම වෙලාවෙම ආනාපාන හිත ඉන්න බෑ. භාවනා දිගට යන්න. එක තැනක හරි මේ ලියපෙ කරාට මතක තියෙනවද පිට ආරමුණක ඉඳලා ආනාපානට හිත ආපු හැටි අන්නේ එක විස්තරයක් කියනවනම් හරි වටිනවා. ලියපෙ කරන කැමැතිද විනාඩියක් දෙකක් ගන්න? කීව නැත්තම් අමාරුයි. වෙදකම් කරන්න අමාරුයි මේ ಗುಣාගුණ කියන්නේ නැත්තම්. ඔය බෙහෙත් තුන්දු ඊගාසසෙ බීලා ආයතරයක් අනිද්දාතරත් පොලිමට එන්න අපි යනවා ඊගා ප්‍රශ්න. අති ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව. සක්මන් භාවනාව වේගයෙන් ආරම්භ කර පසුව වේගය අඩු කර දෙපය වෙන්වෙන්ම පොළවේ ගැටෙන අයුරු නිරීක්ෂණය කළෙමි. කෙමෙන් නිරීක්ෂණය හරහා වලලු කර දනිස්ස සම්පූර්ණ පය ආදී වශයෙන් වෙන්වෙන්ම සිරුරේ සිදුවෙන වෙනස්වීම් දැනීම් පැද්දීම් ආදී නිරීක්ෂණය කළෙමි. කෙමෙන් මෙම නිරීක්ෂණය මුළු සිරුරම පැති දෙකකට බෙදා ඒ මුළු පැති දෙකේම වෙන්වෙන්ම සිදුවන වෙනස්වීම් ආදී නිරීක්ෂණය කළෙමි. පසුව සක්මනේ වේගය තවත් අඩු කර මුළු සිරුරම පරයංක භාවනාවේදී කරන්නක් මෙන් සතියෙන් යුතුව නිරීක්ෂණය කළෙමි. එසේ කරගෙන යන විට බාහිර බලපෑම් නිසා ඇතිවන සිත පිටයාම් ඉතා අඩුවන බව නිරීක්ෂණය විය. මේ අවස්ථාවේ සක්මනේ යෙදුණුමුත් සිහිය එක එක් කොටසට නොයදා මුළු සිරුර වෙතම යොමු කෙලිමි. එවිට සතිය තදින් පැවැත්විය හැකි බව නිරීක්ෂණය විය. අභ්‍යන්තර සිතිවිලි නොයෙක් විට මතුවන නමුත් නැවත මුළු සිරුරටම සිත යොදා දිගු වේලාවක් සතිය පැවැත්වීමට හැකි විය. ඔබ වහන්සේගේ අදිෂ්ඨානය මේ භවයේ තුලදීම සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. ඒකට අපි දාලා තියෙන වචනේ තමයි ගිඩිය පිටින්ම සක්මන් කරන්න. කැලි වශයෙන් නෙවෙයි මුළු ඇඟම සක්මන් කරන හැටි බලනකොට කියනවා අර වම වශයෙන් දකුණු වශයෙන් ඔසෝන යවන තමන මොනක්වත් නැහැ. ගිඩිය පිටින්ම යනවා බලන ඒකට පේනවා කිසිම කරදරයක් නැහැ. මෙනෙහි කිරීම සඳහා ශක්තිය වැය වෙන්නේ නැහැ. හිත හැල හැප්පෙන්නේ නැහැ. මුදුවට කලින් සැලසුම් කරපු එකක් වගේ යන්න පටන් ගන්නවා. ඒක ආස්වාද ප්‍රසවාස සමාට අර කලින් එක නිලියෝ වගේ මුළු කයම ආස්වාද ප්‍රසවාස කරනවා පේනවා. ඒකට කියනවා ආස්වාද ප්‍රසවාස මුළුල්ලම දකින්නවා කියලා. නැත්තම් ආස්වාද ප්‍රසවාස කය දකින්නවා කියලා. එතකොට ඒ කියන්නේ ඔක්කොම සමතුලිතනේ වෙලා ඔක්කොම පදන් වෙලා තියෙන වෙලාව. එතකොට වැය කිරීමක් නැහැ මොකක්වත්. මෙහෙවීමක් නැහැ. හොඳට පේන්න පටන් අර ගන්නවා. මේක කරනකම් අපි කයට මෛත්‍රී කරුවයි කියලා කියන්න බෑ. අපි මේක කරනකම් අපි කයත් එක්ක ඉඳලම නැහැ. අපි ඉඳලා තියෙන්නේ මේ කය කොටස් වශයෙන් මේකට කායේ කාය අනුපස්සී කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පරියංක භාවනාව ආශ්වාසය හා ප්‍රශ්වාසය ශ්වසනාලයේ ඔස්සේ මෙනෙහි කළෙමි. හුස්ම රැලි 12ක් 13කට පසුව ආනාපානය සියුම් වී ගිය අතර ඒ අතරින් මතු වූ හිදැස තුල කහ රෝස මලක පෙති දිග හැරෙන්නට විය. මෙය රෝස මලක් මදැයි නොදැනෙමි. නමුත් ඒ හැඩතිය පසුබිමින් සියුම් ලෙස ආශ්වාස ප්‍රශ්වාසයේද දැනෙන්නට විය. මට ප්‍රශ්නයක් වූයේ මෙම සංවේදනා දෙක එනම් සියුම් ලෙස දැනෙන ආනාපානය සහ කහ රෝස මලේ දර්ශනය සමාන තීව්‍රතාවයකින් සංවේදනය වීමයි. මා ක්‍රමය කුමන අරමුණ තෝරා ගත යුතුද? අපහසුතාවයකට පත්විය. මෙවිට මා කුමක් කළ යුතුද? කිසිවක් අනෙකට වඩා ප්‍රකට නොවේ. ඔහේ බලා සිටීමට ද අපහසුය. තෙරුවන් සරණයි. මොකද හිතෙන්නේ කොමුදෙනි? මගෙන් නම් අහන්න එපා පින්වත් ස්වාමීන් වහන්ස. කවුද සභාවේ කැමති මේ වගේ අරමුණු දෙකක් එනකොට මොකද්ද ගන්න ඕන කියන එකට අදහස් ප්‍රකාශ කරන්නේ?
මම විතරක් මේක අහගෙන ඉඳලා බෑ සභාවත් පොඩ්ඩක් අහගෙන ඉඳලා උත්තර දෙන්න. කැමතිද කවුරු හරි මේ සභාවට මත ප්‍රකාශ කරන්න? ඔබ නැත්තම් භාවනා කරගෙන යනකොට ප්‍රධාන අරමුණයි වෙන අරමුණයි ආවොත් කොයි එකද තෝරන්න ඕනේ කියලා අහුවොත් මොකද්ද කියන්න තියෙන සභාවට? ඉතින් මේකේ මොකද්ද ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ? එතකොට මේකට අතිරේක අරමුණ වෙලා තියෙන්නේ මොකද්ද? ඉතින් එතකොට මේ කෙනාට අපි මොකද්ද දෙන උත්තරේ? තමගේ මූල කර්මස්ථානයට අනදර කරපු හැම වෙලාවෙම භාවනා කරනවා කියලා හිතාගන්න. ආනපාන වෙන්න පුළුවන්, පිම්බීම ඇකිලි වෙන්න පුළුවන්, ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන්, සක්මන වෙන්න පුළුවන්. පිටින් එන හැම එකම ලස්සනට පේනවා. බැන්දට පස්සේ ගෙදර ගෑණි ලස්සන නැහැ. බැන්දට පස්සේ අල්ලපු ගෙදර ගෑණි ලස්සනයි. ඒකේ නෙවෙයි තික්කසාර නඩුවට හේතුව. බඳින ගන්නම් කේන්දරත් බලන ඔක්කොම බලලා තමයි බඳින්නේ. බැන්දට පස්සේ එහෙම තමයි. ඒ වගේම තමයි ආනපානි බැන්දට පස්සේ ආනපානි තීදී අල්ලපු ලස්සන නැහැ. ඒක තමයි නන්නත්තර කඩප්පුලි නුගයමන දහබදුරා පට්ටබඳුරුකම කියලා කියන්නේ. ජීවිතේ මේකෙත් ඔච්චරම තමයි. ඒ නිසා බැඳගත්ත බෙරේ ගහපල්ලා. ගෞරවනීය ස්වාමින් වහන්ස, පරයන්ක භාවනාව. පරයන්කේ හොඳට පට්ටල්ලි මම දැන් මෙතන ඉන්නවා යයි අදිෂ්ඨානයෙන් යුතුව කයෙහි සිත තැන්පත් කරමි. වාඩි වී සිටින ඉරියව්වේ ආකාරය ස්වභාවය විස්තර මනමින් පරීක්ෂා කරමි. විනාඩි කිහිපයක් තුලදී කයෙහි සිත තැන්පත් වී මුළු කයම සැහැල්ලුවේ. හුදකලා නිසංසල තත්වයකට පත් වී කයෙහි වේදනා නොදැනෙන තරම්ය. අවට ශබ්ද ඇසුණත් එයින් සතියට යම් බාධා පැමිණියත් වහාම සිත මූල කර්මස්ථානයේ වන වාඩි වී සිටින ඉරියව්වට සිත ගැනීමට පුළුවන්. විනාඩි 45ක් පමණ කිසිම අපහසුතාවයකින් තොරව පරයන්කේ ගත කිරීමට දැනට හැකියාවක් ඇත. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් භාවනා විනාඩි 10ක් පමණ කිරීමෙන් පසුව ඔසවනවා යවනවා තබනවා යයි මෙනෙහි කරමින් තවත් විනාඩි 15ක් සක්මන් කිරීමෙන් පසුව මෙනෙහි කිරීමකින් තොරව පැය භාගයක ඉතිරි කාලයේ සක්මන් කරමි. වම දකුණ පාදයේ තැබීම් මනාව දැනේ. සක්මන් කරන විට තබන පාදයට අනුව ශරීරයේ විවිධ කොටස් චලනය වීම, පැද්දීම, රිදීම, බරගතිය පොළවේ භෞතික තදගතිය, පයේ රිදීම්, තෙරපීම් නිරීක්ෂණය කරමි. වැලි කැට, ගල් කැට නිසා පතුලේ ඇතිවෙන වේදනා දැනේ. සක්මනේ අවසන් කිරීමට ලංවන විට යාන්ත්‍රිකව සක්මන සිදුවන බවක් පාලනයකින් බැහැරව දෙපා පොළා පැන යන බවක්ද දැනේ. සිතිවිලි ශබ්ද දැනුණත් සතිය අකණ්ඩව පවත්වා ගත හැක. මට දැනට විසඳාගත යුතුව ගැටලු දෙකක් ඇත. එක, පරියංකයේදීත් සක්මනේදීත් අතීත අකුසල කර්ම සිහිවීමත් සමගම මුහුණ ඇඹුල් වී දත් මිටි කමින් මා කරපු පව් වැඩක මහන්යයි වහාම සිතටෙයි. මහතයයි වහාම සිතටෙයි. එසේ පශ්චාත්තාප නොවිය යුතු බව වශයෙන් දැනුණත් සිතවිලි මතුවන විටම පශ්චාත්තාපය සිදුවී හමාරය. දෙක, භාවනාවේ තුන්වන දිනේ ගතවීමෙන් පසුව නින්ද යාම අඩු වී ඇත. නිදාගන්නා කාලය තුලදී භාවනා නොකළ දිනවලදීත් ලැබෙන සැප නින්ද නොලබා එක එක නානා ප්‍රකාර විකාර සිහින දකි. ඔබ වහන්සේගේ කාරුණික කමඨහන් සුද්ධ කර ගැනීමක් අපේක්ෂා කරමි. කෘජාර නින්දත් සැප වෙනින්දත් අතර වෙනස තේරුම් ගන්න අර ආපි ෆෝම් මෙට්ටයක් ගන්නවා. එතකොට නින්ද නෙවෙයි වෙනකොට සැප නින්ද ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මෙට්ට වන් හිතන්නේ ඒක ඒ කම්පැනි එකද කියලා. ඒ නිසා අපි බලමු මේ සැප නින්දක් ලබා දෙන නිසා නැත්නම් සමාදානයේ සැතපීච්චාමත් හොඳ සැප නින්දක් වත්. සාමේ කුමාරයා සමාදානේ සතපෙන්. ඉතින් මම අරකට ඒක නම් විසඳෙයි. මේ ඉස්සෙල්ලා ප්‍රශ්නේ මට මතකත් නැතුණා අහනකොට මේ නෑ ප්‍රශ්නයක් තියුණානේ. පරයන්කේදී සක්මනේදී අතීත අකුසල කර්ම සිහිවීමත් සමගම මුහුණ ඇඹුල් වී දක්මිටි කමෙන් මා ඒකෙදී තමන්ට අතීත කර්මය කියලා මේක අතීත කර්මයක් වෙන්නෙම පශ්චාත්තාපුනොත් විතරයි කියලා මතක තියාගන්න.
අතීත කර්මය අතීත කර්මයක් වශයෙන් අපිට බලපාන්න. මේකට පශ්චාත්තාප විතරයි අතීත කර්මයක් වෙන්නේ. ඒ නිසා දැන් දැනගන්න ඒක මතක් වෙලා පශ්චාත්තාපුනේ නැත්තම් කිසිම ප්‍රශ්නකුත් නැහැ, කිසිම සංස්කරණිකුත් නැහැ, කර්ම රැසෙන්නෙත් නැහැ. පශ්චාත්තාප වීම නිසා මේකට ලැබෙන ලාභයක්කුත් නැහැ. පශ්චාත්තාපුනායි කියලා මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාවනාදී මතක තියාගන්න තියෙන්නේ හිත අදිෂ්ඨාන කරගෙන දැන් දන්නවා පශ්චාත්තාප වෙනවයි කියලා. මේක තමයි පෞරස් කරන තැන. මේකෙන් තමයි අපි අහුවෙන තැන. ඒ නිසා මේ පශ්චාත්තාපේ නොවීම පිණිස පුළුුවන් තරම් එන්න කියන පරණ කර්ම. මූණත් ඇඹුල් වෙන්න කියන්නේ. පශ්චාත්තාපෙත් එන්න අරින්න. නෑ මම මේක දිගේ කතන්දර ගොතන්නේ කියන්නේ. කියනකොට මේ පශ්චාත්තාපේ නැති වෙච්ච දවසේ කර්ම ගෙවීමත් තමයි. අපි මේ පශ්චාත්තාපේ හරහා තමයි මේ පරණ දේවල් කර්ම බාට රැස් කරගන්නේ. ඒ නිසා කවදා හෝ පශ්චාත්තාප නොවන තරමට සත්‍ය වඩා ගත්තොත් එදාට තේරෙනවා සත්‍ය අරසා කෙරුවොත් සත්‍ය විසින් අපිව අරසා කරනවා. අපි සත්‍ය ධර්මයේ අරසා කෙරුවොත් සත්‍ය විසින් අපිව අරසා කරනවා. ඒ සඳහා කළ යුත්තේ පශ්චාත්තාපේ එනකොට ඒක සමාදන් වෙන්න එපා. පශ්චාත්තාපේ සමාදන් වීම අකුසල සමාපත්තියක් කියලා කියනවා. පශ්චාත්තාපේ සමාදන් නොවී සිටීම මේ වෙලාවේ චිත්ත සන්තානයේ දැනට තියෙන අකුසල් ගිවන් කරන ක්‍රමය. ඒකට අපි කියනවා මේ පව් අහෝසි කරන ක්‍රමය කියලා. ඒ නිසා පශ්චාත්තාපේ දැකපු එක ලොකු දෙයක්. මොකද දැක්කොත් විතරයි ඒක නැති කරන්න පුළුවන්. දැක්කේ නැතුව කරන්න බෑ. ඒක හීන නූලෙන් එනවා. දැන් ඒක දකින්න ඒ නිසා පශ්චාත්තාපේ දැක ගන්නා සුළු භාවනා කරන්න. එතකොට ඒකටත් වසන්න බැරි තත්ත්වයටපත් වෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. අද උදෑසන ලනුපැදුරේ සක්මන් කළෙමි. දකුණ වම යනුවෙන් පාදයේ සතිය පිහිටුවා සක්මන් කළෙමි. පැය භාගයකට විතර පසුව පරියංක භාවනාවට වාඩි වුනෙමි. මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම වේ. එදෙස හොඳින් බලමින් සතිය වැඩුවෙමි. ටික වේලාවකින් මාගේ පිම්බීම හැකිලිම නැවතී ගොස්ය. අත්පා යකඩයක් බැඳ ඇතිවාසී නොසෙල්වී ඇත. මා තවදුරටත් සැහැල්ලුවී ඇතුවා වැනිය. පෙර දිනේ පිටදිගේ තද වේදනාවක් දැනුණත් අද දින ඉතා හොඳය. මෙසේ පැයක් පමණ ඉන්නා විට ගාන්ඨාරයේ හඬ ඇසුණි. ගිලන් පස්සක අවශ්‍යතාවයේ තිබුණත් නැගිටීමට සිත නොදී. එතරම් සැහැල්ලුවක් කයට දැනේ. මෙසේ ඉන්නා විට උදේ දාන වේලාවද පැමිණ තිබේ. පැය දෙකක පමණ කාලයක් හොඳින් ගත වී ගොස්ය. ගෞරවනීය ස්වාමින් වහන්ස, මාගේ භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙන මැනවේ. යම් යම් අවස්ථාවල තද ශීතලයේ මෙන්ම ඇඟ හිරිවැටීම් ගතිද සිදුණි. පෙර කමඨහන් උපදේශද මෙහිදී පිහිට වුණි. ඔබ වහන්සේ මට උපදෙස් දුන මැනවේ. තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා. මේකෙත් ලියවිලා තියෙනවා මේ ඇඟ යකඩකට තියලා බැඳා වගේ දඬු වෙලයි කියලා ඊගාවක් කියලා තියෙනවා මට සහැල්ලුවක් දැනෙනවා කියලා. ඒ වගේම සිචිලසක් දැනෙනවා උණුසුමක් දැනෙනවා. ওই ප්‍රතිවිත ධර්ම දෙක හැම වෙලාවෙම එකට ජීවත් වෙන්නේ. අපිට එක වෙලාවට පේන්නේ එකයි එතකොට තමයි ප්‍රශ්නයක් මතුවේ. දඬු වෙනවත් එක්කම ඒක සහැල්ලුවක් බාඩපත් වෙන. ඒ නිසා මේ අර ආනපාන බිම්බි මැකිලිම ගැන මේ කතාවේ තියෙන්නේ. බිම්බි මැකිලික පාට නැති උනායි කියලා කියන්නේ අතරමැද ප්‍රදේශයේ සත්‍ය දහරාව තිබිලා නැහැ. ඒ නිසා මතක තියාගන්න මේක සැරේ නැතිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ගුරු උසුර දෙපිච්ච පිම්බීම හැකිලිම ගෙවිල යන තැන දක්වා විස්තර සහිතව බලන්න පටන් අරගත්තොත් මේ දඬු වීමයි සැහැල් වීමයි දෙක අතර තියෙන එකෙත් තියෙන්නේ ওই වගේ ක්‍රමික අතින් අතට මාරුවා. ඒ නිසා මේ එකක් අල්ලගෙන දඬු වීම හොඳ නම් සැහැල් වීම හොඳ නැහැ. සැහැල් වීම හොඳ නම් දඬු වීම හොඳ. නමුත් මේ දෙන්න එකට ඉන්නේ. හැම වෙලාවෙම එකට ඉන්නේ. ආනෝ දෙකම එක සැරේ දැකීමට අපි කියනවා සමස්ත දැකීම කියලා. දකින්න බෑ අපි බලන්නේ අර අපිට ආසා කරන කැලල විතරයි. නමුත් ඒකේ නොපෙනී අනික් කැලල ජීවත් වෙන නිසා ඉස්සරහට යනකොට වයසට ගියයි කියලා හෝ උදේවරුව කියලා හෝ දවල්වරුව කියලා මේ දෙක හැම වෙලාවෙම එකට ඉන්නේ. හොඳ නරක දෙක එකට ඉන්නේ. සැප දුක දෙක එකට ඉන්නේ. ජය පරාජය දෙක එකට ඉන්නේ. තමයි බලන හැටි තමයි. ඒ නිසා තව දුරටත් ඕක් කරගෙන යන්න. එතකොට ඔය අෂ්ටලෝක ධර්මයේ වහා කිපෙන හිත ඔච්චර කිපෙන්න දෙයක් නැහැ. මොකද හැම වෙලාවෙම දෙන්නම එකතන ඉන්නවා කියන එක දැකපු දවසේ ඔය තියෙන ආතති ගතිය නැති වෙන්න ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම ආදුනිකයෙක්මි. මගේ මූලික කර්මස්ථානයේ ඔය ඉරියව
මෙනෙහි කිරීමයි. අද මට දැනුනේ පප ප්‍රදේශයේ ආශ්වාස ප්‍රශ්වාසයයි. ටික වේලාවකදී අතපය කොටයක් තබා හිරකර තැබුවාසේ දැනුනි. පප ප්‍රදේශයේ ආශ්වාස ප්‍රශ්වාසයද නතර විය. ඒද කොටයක් තබා හිරකලාසේය. මිනිත්තු 5ක් පමණ මෙසේ සිට වේදනාවක් දැනුන නිසා ඇස ඇරීමි. තවදුරටත් ඉරියව්ව මෙනෙහි කිරීමද කල යුත්තේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේ විදිහට සතිය පිහිටනකොට ඔය තටිඩේ එක එක ලකුණු පෙන්වනවා. ඉතින් ඌ එනකොට වහාම ඇස්සරලා ආයෙත් මේ අනදර කෙරුවොත් ඒ ඇති වෙන විසිතුලි પરම්පරාවට ආයෙ මුලින් ඉඳලා යන්න ඕනේ. ඒ නිසා ඒ වෙනස් වීම සතියේ දියුණුවක් විදිහට සලකලා ඒ තියෙද්දිත් තමන් ගත්ත අරමුණම ඉරියව ගත්ත නම් ඉරියව ගන්න, ආනාපානි ගත්ත නම් ආනාපානි ගන්න. ඒක දිගේ ඉදිරියට යන්නේ දවසට පොඩි පොඩ්ඩයි ඉදිරියට යන්නේ. ඒ ඉදිරියට යන්නේ හැමදාම වෙන්න අරින්ද වෙනකොට වෙනකොට තමයි තියෙනවා. ඒක පළවෙනි දවසේම මේ පාඩම දන්නවා. පළවෙනි දවසේ මේ ආනිසංස ගන්න පුළුවන්. පුදුම සැකයකින් අපි භාවනා කරන්නේ පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් අපි භාවනා පාවා දෙනවා. නමුත් අනිත්‍ය දකින්නම් භාවනා කරන්නේ මේ වෙනස් වීමට සාදර වෙනකන් අපි පුදුම වෙහෙසකටපත් වෙනවා. භාවනාවත් හරියට යනවා. දියුණුවත් වෙනවා. නමුත් වෙනස් වෙච්ච ගමන් චෝදනා පත්‍රයක් ලියලා අරක නතර කරනවා. ඉතින් අන්තිම දවසේ උඩ තියෙනවා ඉස්සල්ලාම දවසේ දන්නවනම් මේ මුළු භාවනාම යොමු වෙලා තියෙන්නේ මේ වෙනස් වීම දකින්නයි කියලා. මං අපි මෙතෙක් කල වෙනස් වීමට කොච්චර මූණට කෙල ගහලා තියෙනවද, කොච්චර උණු වතුරක් කරලා තියෙනවද කියලා තේරෙනකොට තව කෙනෙකුට මේක කොහොම කියලා දෙන්නද කියලා හිතෙනවා. ඒ නිසා මේක කාලම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව දැන් අනායාසයෙන්ම කළ හැකිය. මම එයට වඩාත් ප්‍රිය වෙමි. ගමන් කරන්නා වූ කොයි මොහොතක වුවත් ගමන් කරන අරමුණ කුමක් වුවද දෙපැ බිම තැබීමේදී වම දකුණ ලෙස සිතා එහි අත්‍යන්ත ලක්ෂණ බැලීමට පුරුදු වී සිටියෙමි. පය තබන ස්ථානයේ අනුව පොළවේ ඇති සියුම් වෙනස්කම් හොඳින් නිරීක්ෂණය කළ හැක. ගරු ස්වාමින් වහන්ස, සක්මන ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් පතමි. පරියංක භාවනාව සම්බන්ධ ඊයේ දින සාකච්ඡාවේදී ලද උපදෙස් ප්‍රමාණවත් යයි සිතේ. ගෞරවණී ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කර සිටිමි. සක්මනේ කොයි ඉරියව්වක හිටියත් තමන් ජීවත් වෙන බවට හැම වෙලාවෙම ලකුණක් තියෙනවා. එහෙම නැත්නම් නිින්ද ගිල්ල නැති බවට ලකුණක් තියෙනවා. ක්ලාන්ත වෙලා නැති බවට, සීමුර්ජා වෙලා නැති බවට ලකුණක් තියෙනවා. අන්නේ ලකුණ ඉන්න තාක්කල් නිවෙන ඉන්නේ. ඒ තකොල ඉන්න තාක්කල් මං ඉරියව්වත් එක්ක යාළු වෙලා ඉන්නේ. එහෙම නැත්නම් සතියේ ඉන්නේ කියලා සක්මනේ අල්ලගත්තර කමන්නේ. සමහරු එක පරියන්කෙන් අල්ලනවා. සමහරු වෙන වෙන ඉරියව් වල අල්ලනවා. කොයි දිහ හරි මම වෙමි කියලා එකක් තියෙනවානේ. භවයේ කියලා එකක්. මේ පැවතිනවා කියන එක. අන්න ඒක කොහෙන් හරි අල්ලගන්න. කොයි වෙලාවෙ කොතෙන්දී අහුවේද දන්නේ නැහැ. ඒකත් එක්ක ඉන්න තාකල් කිසිම කෙලෙසයක් නැහැ. ඒකත් එක්ක ඉන්න තාකල් හිත වෙන කඩන්න කවුරක්වත් ඇත්තෙත් නැහැ. ඒ නිසා සක්මණේ දන්නවා නම් අනායතේ තක්මන් වෙනවා වගේ කියලා. ඒ වාගෙම තේරේ වතුර බොනලයි මම වතුර බොනවයි කියලා. සමාන ලකුණක් තියෙනවා බත් කන වෙලාවේ බත් කන බව දැනගන්න. මූත්‍රා කන වෙලාවේ මූත්‍රා කන බව දැනගන්න. ඒ ඔක්කොම තියෙන සමාන ලකුණ ඒකට කියන පැවැත්ම විමි කියන එක භවයේ කියලා. ඕක යාලු කරගන්න පුළුවන් තරම් එතකොට තේරෙයි. ඒක කවදාකවත් අපි මතක් කරන්නේ අපි මේ ඒක තියා වෙන දේවල් හොයන්න යෑම තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ නිසා මේ සක්මණෙන් අඳුරගත්ත දේ හැම ඉරියව්වකම තියෙන බවටත් ඒකත් ඒ අඳුරගන්න බවටත් ඒකත් එක්ක ජීවත් වෙන බවටත් උනන්දු වෙන්න. එතකොට හොඳ යෝගාවචරයක් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ආශ්වාස ප්‍රශ්වාසයේ අරමුණු කරමින් පරයන්ක භාවනාව ආරම්භීමි. මද වේලාවක් හොඳින් රළුව දැනුණද ආශ්වාසය හා ප්‍රශ්වාසය සාමාන්‍ය ලෙස අඩු මට්ටමකින් දැනෙන්නට පටන් ගත්තේය. එය දැන් නාස්පුඩු ඔස්සේ දැනෙනවා වෙනුවට ශරීරයේ ඇතුළේ හැකිලීමක් සහ දිගහැරීමක් ලෙස පෙනුනි. මෙතෙක් කල මට ආනාපානයේ පෙනුනේ ඇස් ඉදිරිපිට හෝ බාහිරේනි. මේ වෙලාවේ ආශ්වාසය හා ප්‍රශ්වාසය යනු මා යයි මට හැඟී ගියේය. වවුලකු තටු ගසන්නාක්සේ දැනෙන මේ හැකිලෙන පිම්බෙන සංවේදනය මා බව දැනුනේය. මට වෙනත් ශරීරයක් ඇති බව තේරුනේ නැත. මේ භාවනාව නිවැරදිද? මේක තමයි කියන්නේ ආනාපාන කය. නැත්තම් ආශ්‍රව ප්‍රශ්වාස මුලුල්ල. ඒ නැත්තම් සබ්බ කාය පටිසංවේදී කියලා. මේක හැම ශෛලියක් පාසාම මේ විස්තරණය වෙන ගතිය, හැකිලෙන ගතිය තියෙනවා. ඒක කොයි වෙලාවෙ තේරෙයිද දන්නේ නැහැ. සක්මන් කරනකොට ඕක තමයි තේරෙන්නේ.
ඉඳ නිදාගෙන ඉන්නකොටත් ඕක තේ. ඉඳ කොතන කියලා මේක අල්ලගන්න රිසෙක්කනා ඉතලකන තක්මනීදී අල්ලගත්තා වගේ. ඒක නාස්පුඩු වල තේරෙනවද? මුළු කයේම සිද්ධ වෙනවද? එහෙම නැත්තම් වින සද්ද ඇහෙනකොටත් මේක තියෙනවද? ආහනේ ඒ කලාව අල්ලගත්ත දවසේ තේරෙනවා. මේ මැරිල නැති බවට, නිින්න ගිල නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට තියෙන ලකුණ කවදාකවත් අපි අතහැරලා යන්නේ. නමුත් අපි ඊට වඩා තුච්ච පාහර දේවල් වලට හිත යොදපු ගමන් මේක නැහැ කියලා අපිට හිතෙනවා. ඉන්න නැති වෙලා නෙවෙයි. එචා ඒ අනිත්‍ය දේවල් පැත්තක දාලා මේක පොඩ්ඩක් බලන්න පුරුදු වෙන්න. මේක manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ ඕන ඕකට. ඕක තමයි ක්ෂණ සම්පත්තිය. ඕක තමයි වර්තමානට එළඹ සිටිනවා කියන්නේ. ඕක තමයි සතිය කියලා කියන්නේ. ඒ නිසා හම්බෙච්ච දෙයක් නෑ. මෙතකල් සංගවිලා තිබුණ එකක් මතුවේ යන කතිය. මේක දවස පුරාම පවත්වන්න පුළුවන් නම් හිතා ගන්න අමාරුයි. පුළුවන් නම් තමයි තේරෙයි. කුලේ හිටියත් පිළේ හිටියත් මේක කොතනක තේරි අල්ලගත්තොත් දිගට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න ඕනේ වැඩි වේලාවක් ඒක පවත්වන්න. ගරු ස්වාමින් වහන්ස, මම පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය මෙනෙහි කළ අතර මේ වෙන විට හිඳගත් සැනින් හිත සමාධිමත් වෙයි. හිඳගත් සැනින් හිත සමාධිමත් වෙයි. ඒ තුල සියුම් චක්‍ර සමූහයක් දැකිය හැකි අතර අද වන විට ඒවා ඉතා සියුම්ව පවතී. විටක පැහැදිලි හිස් අවකාශයක් හමුවේ. මම ඒ දෙස බලා සිටි. සිටි විට සිටවිල්ලක් පැමිණේ. ඒ රාග ద్వේෂ ලෙස හඳුනා ගතිමි. ඒ විට සැනකින් එය බැහැර වේ. පැය දෙකකට ආසන්න කාලයක් ගත විය. මේ සිත දෙස බලා සිටිනවා ලෙස මට හැඟේ. ඉදිරි දියුණුවට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඒ හිතවිලි වශයෙන් බලන චිත්තානපස්සනාව වශයෙන් බලන රාග ద్వේෂ මොහොයමයි වෙලාවක ආනපාන වශයෙන් පේන්නේ. තව වෙලාවක සද්දයක් වශයෙන් පේනවා. ඉතින් ඒ වෙලාවේ පේන හිතවිල්ලක් වශයෙන්ද සද්දයක් වශයෙන්ද කියලා කොයි එක වුණත් එකම ශක්ති ප්‍රභවය තමයි මේ විවිධ හැඩතල වලට පේන්නේ. ඒ නිසා අරක හම්බුණා මේකට හොඳයි කියලා ගන්න එපා. ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ එකම දේ. උන්චා භාවනා කරලා හිතවිලි ආවත් ආනපනෙ පේන්න සද්ද ඇහුණත් ඔක්කොම මැටි අලංකාරය කොයි දේ හැදුවත් හදන්නේ මැට්ටේ. කවදා හෝ වළඳදියා වළඳතු මැට්ට බලන් ඉගෙන ගත්ත දවසේ තේරෙනවා මොන නම දුන්නත් එකම දේ මේකේ තියෙන. ඉතින් ඒක එනකන් මේක වශී කරන්න කියනවා. ඒක එනකන් මේක බහුලීගත කරන්න කියනවා. එකම ශක්ති ප්‍රභවයක් මේකේ තියෙන්නේ. කවදා හරි මේ දෙයක් බවට පරිවර්තන වෙන නංනානම් තියන්න වස්තුවක් බවටපත් වෙන්නේ ඉස්සෙල්ලා ප්‍රകൃතිය බැලුවොත් ප්‍රාග්ගවදී බැලුවොත් එතෙන් ප්‍රාථමික අවධිය බැලුවොත් දෙන්නේ අතර කිසිම වෙනසක් නැහැ. හරියට මේ ආනාපානියයි චිත්ත වන භාවනාවයි අතර වෙනසක් නැහැ වගේ භාවනා කරත් නොකරත් දෙන්නේ අතර කිසිම වෙනසක් නැහැ. හරි එක එක කරන දේ නම් වණන් වල තමයි මේ ಜಾති බේද ආගම් බේද ඔක්කොම තියෙන්නේ වඩු කරනකම්ම ওই විදියට අඩියටම බසන්න ඕනේ. මූල ප්‍රභවයටම බසන්න ඕනේ. ඒ නිසා මේ එකකට වැඩි එකක් හොඳයි නරකයි කියලා බලන්නේ නැතුව සියල්ලම මතුවෙන්නේ එකම ප්‍රභවයෙන් කියලා ප්‍රභවයට යන්න උත්සාහ ගන්න. ඒක තමයි යෝනිසමංසකාරය කියලා කියන්නේ. අවසන් ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව විනාඩි 30ක් 40ක් පමණ සක්මන් කරන්නෙමි. පතුලට දැනෙන දේ පමණක් ගැන අවධානය යොමු කරන්නෙමි. එනම් යටිපතුලේ වැලි මලුව මත තබන විට දැනෙන අයුරු සතිමත්ව සිටින බව දනිමි. පරයන්ක භාවනාව පැයක අවුරුදු එකහමාරක් පමණ ඔබ වහන්සේගෙන් කමඨහන්ගෙන භාවනා කරන යෝගිනියක්මි. පරයන්කෙහි වාඩි වී මම දැන් මෙතන යනුවෙනි විනාඩි 2 3ක් මෙනෙහි කරන්නෙමි. හුස්ම රැල්ල ඉක්මනින් සංසිදේ. දැනට මාහට ඇති ගැටලුව නම් භාවනා කරන විට හිස් මුදුනේ සහ ඒ යවට රවුමට තදවීමක් හා විටින් හා වටින් හිරවීමක් දැනේ. ඔළුවේ පිටුපසද හිරවීමක් ඇත. කන දෙපසේ තද වේදනාවක් ඇත. නලල දෙපසින් වේදනාවක් හා විදුලියක් යන්නාසේ දැනේ. මුළු ශරීරයේ පුරාම විදුලියක් යන්නාසේ ගැස්මක් ඇත. පපුව මැද විශාල ස්පන්දනයක් දැනේ. විටින් විට මාව ගස්සා ඉදිරියට විසි කරයි. සමහර අවස්ථාවලදී බෙල්ල කරටියෙන් ඉදිරියට නැවේ. මෙය නිින්දක් නොවන බව මට හැඟේ. සත්‍ය පවතින බව තේරේ. භාවනාවේ දියුණුවට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. ශරීරයේ මොනම උපකරණයක් තියෙනව නම් ඒකෙන් වදයක් විතරයි තියෙන්නේ. මොනම දෙයක් හරි ජීනව පේනව නම් ඒකෙන් ඝර්ෂණයක්, දරතයක්, පරිලාහයක් වෙනච ඔක්කොම බාරගත්තාම ඉවරයි.
මේ ඔක්කොම තියෙන බවට තියෙන එකෙන් අපිට ඝර්ෂණයක් දැනෙනවා, දුකක් දැනෙනවා, අසන්තුෂ්ටි භාවයක් දැනෙනවා, පරිලාහයක් දැනෙනවා, ධර්තයක් දැනෙනවා. අන්න එකට ප්‍රමෝදයක් ඇති කරන්න කියන යන්තම් ඔන්න සතිය පිහිටියා. ඒ එන්නේම සතිය පිහිටුවලාට විතරයි. එහෙම නැත්නම් අපි අතීතේ, අනාගතේ, අරය ගැන, මෙයා ගැන හිතනකොට මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේ පුත්තජනියත් කරන වැඩේ හරි ජොලි වැඩේ. ඉතින් හිටියොත් මෙතන ගෙදර කචල්නේ. ඒ නිසා කාගේ හරි ගෙදරකට ගිහලා නිකන් ඉන්නවා. කවුරු හරි ගැන කතා කරගෙන අතීතේ ගැන හිත හිතා ඉන්නවා. මොකද මේක ආවොත් ඇසේ මොකාවෙසෙන්නේ ආ ඇස මොකද කියන්නේ මොකද වෙන්නේ නෝ ඌගේ anu asinniya ase roga nasinniya kani moka vesinniya kan aya vesinniya ooge anu asinniya kani roga nasinniya ise moka vesinniya ise ukuna vesinniya ooge anu asinniya ise roga nasinniya bade moka vesinniya bada banuwa vesinniya ooge anu asinniya oy inna kattiyage anu athi metaka nivan daginna ba ooka baara ganna iwarai oy laisura daatagi 32 ma ඕනේ දිනවනම් තියෙන හැම එකකෙම තියෙන කරදරයක් විතරයි. ඒ නිසා නෝනා වුණත් එක විදියයි, මණිකේ වුණත් එක විදියයි, නෝනා වුණත් මණිකේ වුණත් අපිට වැඩේමයි. එච්චරයි. කැයි ගැණි ගත්තත් එකයි, හොටු ගැණි ගත්තත් එකයි. ඕනේම උපකරණ තියෙනවා කියලා තියෙනවනම් ඒක තියෙන්නේ කරදරයක් තමයි. ඉතින් උපකරණ වැඩියෙන් ඕනේ නම් කරදර වැඩියෙන් ඕනේ. ඒ නිසා මේක බාර ගන්න මොකක්වත් කේන්ද්‍රය ගන්න එපා. කාට කිදිර ගන්න අනික ඉන්නේ ඒ වගේම දේ తీసుకొන පැයක්. මේ මොන සවිට මොනව කරන්නේ? ඉතින් ඔක බාර ගන්නකම් අපි චෝදනා ලැයිස්තු ලියනවා, බෙහෙත් බොනවා, මානසික රෝග කියනවා. ඉතින් මානසික රෝග වෙදකම් කරන්නේත් ඒ වගේම 21. වෙදක වෙද්දු කියලා ඉන්නේත් ඒ જાතිම පිස්සෝ එකේ කොටුවක් අවත් 32 කින් අඩු නැහැ. ඉතින් සම මේක බාර ගන්නකම් මොන විකාරයක්ද? දැන් 20ක් ප්‍රශ්න කිව්වනේ. 21ක් කියන්න බෑනේ. මෙච්චරම තමයි කියන්නේ මේ පැමිණිච්ච දුක පැහිලා කර ගන්න දන්නේ නැත්තම් අපි ඒකෙන් කතන්දර ගොතමු. කවදා හෝ මේක තියෙන සතිය තියෙන නිසා මේක ප්‍රමෝදයක් කරගන්න අන්න බුදුහාමුදුරුත් එක්ක ඉන්නේ. සදා සනීපේ ජීවත් වෙන්න බලවා. තමදාම ප්‍රීතිය. මොකද හැම වෙලාවෙම මේ පවුරු ගෑවෙනවනේ. පීරි ගෑවෙනවනේ. ඝර්ෂණේ දැනෙනවනේ. දරතේ දැනෙනවනේ. පරිලාහය දැනෙනවනේ. දුක දැනෙනවනේ. ඔච්චර තමයි දිනවන කියන්නේ. මේ කට්ටිය හිතනවා මේක නැතුව වෙනමම නිවනක් හම්බෙයි කියලා. ඒ නිසා ඊගාවාත්මයක් හම්බුණත් ඕකමයි අම්බෙන්නේ. අන්තික දැන් බිසුණාන්ත කෙනෙක් කියලා හිටියයි කියනකොට නිකන් ගෑණියක් වෙනවා නේද? ඒත් ඔච්චරම තමයි. රජ වුණයි කියලා කියන්නකෝ. ඔච්චරම තමයි. ඕක නැති කරන්න බෑ. ඕක දැනුණාට කතා නොකර ඉන්න පුරුදු වෙයි. මුවින් නොබැන ඉන්න පුරුදු වෙන්න. අනේ බුදු ආමතුරු මේක සතුටක් කරගන්න ගිහින් මේකට කිව්වා මේ දුක තමයි මේ. හැබැයි බුදුරජාණන්සේ දුන්න නම ආර්ය දුක්ඛ සත්‍ය කියලා මේකට කිව්වා. ඒකට ආර්ය භාවයට පත් වෙලා සත්‍යයක් බවට පත් වෙනකොට මේක උපරිම සැපයක් බවට පත් වෙනවා. පිළිගන්නකම් ප්‍රශ්න දිනනවා. මගෙත් මොඩකමට මම උත්තර දෙනවා. වෙයි ජොලියක් තියෙනවා පොඩි. ඔය දාපි අපි දැන් කතා කරන එළඹිච්ච දේ කතා කරනවා. මින් පිට වෙන මොනම ක්‍රමයක්වත් නැ මේ කාට හරි කියන්න තරම් බැගෑ වෙන්න එපා මේ කියන්න තරම් දාස වෙන්න එපා කියන්න තරම් හිත පිරිහලා ගන්න එපා මේ කාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න කාගෙන ඉන්නවද යන එකයි තියෙන්නේ ඒතර දෙයියොත් බයයි බ්‍රහ්මියොත් බයයි මොකක් බයයි මොකද මේ මිනිස්සු කියන්නේ නේ මොනවද එකින්ද බ්‍රහ්මන් සාමුද්‍රයෙන් ඇහුවලු මේ කොහොමද ස්වාමීන් වහන්සේ කවුරු රහත් වෙච්ච බව දැනගන්නේ කියලා ප්‍රශ්න අහන්නේ කියලා ඉදා මොකාට උත්තර දෙන්න කෝකටද තියෙන්නේ අතිරේක බලයක් ඔක්කොම ඉන්නේ එකම කකවලේ එකම ඉන්නේ අසුචි පනු අරක මේකට වැඩිය හොඳයි කියනවා නන රජුරෝ හොඳයි කියනවා රට වැජියට වැඩිය ඊට වැඩිය විකාරයක් ඇත්තේ නැහැ වේදා හොඳයි කියනවා ලිඩාට වැඩිය විකාරයක් ඉරදී ඇත්තේ නැහැ ගුරාට වැඩිය ලුක්ෂිෂයට වැඩිය ගුරා හොඳයි කියලා නම් විකාරයි. ඒකයි බුදුරජාණන්සේ මේ සබ්‍රක්‍මචාරී කියන නම දැම්මේ. උඹයි මායි දෙන්නම එකයි. බුලේ මොන නම මට දාලා දුන්නත් අපි එකට භාවනා කරන කට්ටිය. මේ එක සිගරට් එක දෙකට කඩාන බොනේ කට්ටිය වෙන මොකක්වත් නැහැ ඔගේ. කවුරු හරි කියලා නැහැ. උපවාසයේ ගුරු දේවයන් උත්තරෙන් වහන්සේ කියලාට දන්නවා පිස්සු. හොඳ එක කියලා. ඉතින් මම ප්‍රශ්න කිවිසක් කියවනේ. තේරුණා සර්ණයි ස්වාමීන් වහන්සේ. මමවත් කියන්න තියෙන එච්චරම තමයි. ඉතින් අපිට තියෙන පැයක විතර කාලයක්
දුවට සක්මන් කරන්න දුවට එළ පැයක් විතර අපි වාඩිවිමු. වාඩිවිලා විතික ඔක්කොම විද්දාගෙන සතුටින් හිටියානම් ප්‍රමෝදයක් පහල කරගත්තානම් 6 වෙනි දවසේ වටිනවා වැඩි. ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡාව නතර කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.